රටක් දියුණුවද කියලා විමසා බලන්නට විවිධ මිනුම් දඬු විවිධ නිර්ණායක භාවිතා කරන්නට පුළුවන්. ඒක පුද්ගල ආදායම දළ ජාතික නිෂ්පාදිතය වගේ ඕලාරික ආර්ථික මිනුම් දඬු තමයි බොහෝ දෙනා භාවිතා කරන්නේ. හැබැයි යම්කිසි රටක් ඒ රටේ කාන්තාවන්ට කොහොමද සලකන්නේ? දරුවන්ට කොහොමද සලකන්නේ? ආබාධ සහිත පුද්ගලයන්ට කොහොමද සලකන්නේ කියන එක විමසා බැලුවාම ඒ රට මානව සම්පත අතින් කොයිතරම් දියුණුවද කියලා කිරා මැන ගන්නට පුළුවන්. ඔබ සමහර විට සමනලතටු චිත්‍රපටය බලලා ඇති. හෙට අනිද්දාට තිරගත වීමට නියමිත ද නිවුස් පේපර් කියන චිත්‍රපටය ඔබට බලන්නට පුළුවන් වේවි. මේ සිනමා පටවලින් ලංකාවේ සැම ජනතා පැතිකඩක් නිරූපණය වෙනවා නම්, හරස්කඩක් මේ චිත්‍රපටවලින් පේනවා නම්, ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ගේ ශෝචනීය ඉරණම පිළිබඳව අප අමුතුවෙන් කතා කළ යුතු වන්නේ නැහැ. නීතිඥ වෘත්තිකයන් විදිහට ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන එක ඒ අයට අත්‍යවශ්‍යෙන්ම ඉටු කළ යුතු යුතුකමක් විදිහට, එහෙම නැත්නම් ඒ අයට පැවරී තිබෙන වගකීමක් විදිහට අප විශ්වාස කරනවා. නීතිඥ නිර්මා කරුණාරත්න මහත්මිය ඒ යුතුකම ඉෂ්ට සිද්ධ කරන්නට අද අප සමග අප කැපී ඉදිරිපත් වෙලා තිබෙනවා. ආයුබෝවන් ඔබතුමීට. අපේ මාතෘකාව අපි නිල වශයෙන් කියමු ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව නීතිය කියලා. ආබාධ සහිත තැනැත්තන් කිව්වහමම යම්කිසි අසුභවාදී චිත්‍රයක් මැවෙනවා වෙන්නට පුළුවන්. සිරුරේ අප සියලු දෙනාටම පොදුවේ තිබෙන්නා වූ යම්කිසි කොටසක අඩුපාඩුවක්, යම්කිසි කොටසක අක්‍රීයතාවයක් නිසා බොහෝ දුර තමන්ගේ ජීවිතයේ යන්නට නොහැකි පුද්ගලයන් විදිහට ඔවුන්ව ඔබ හඳුනා ගන්නවා වෙන්නට පුළුවන්. නීතිඥතුමී, ඒක හරිද? ආබාධ සහිත තැනැත්තන් කියලා කියවම දැන් ජාත්‍යන්තර නිර්ණායකවලට අනුව ආබාධ සහිත තැනැත්තන් හඳුන්වන යම් ක්‍රම තියෙනවා. ඒ වගේම තමයි ආබාධ සහිත තැනැත්තන් කියන අය උපතින් ආබාධ සහිත තැනැත්තන්, ඒ වගේම රියානතුරකින් ආබාධයකට ලක් වෙලා ආබාධය සහිත තත්ත්වයකට පත් වූ තැනැත්තන්, ඒ වගේම වෙන යම් ජානගත හේතුන්, එහෙමත් නැත්නම් යුද්ධයකට මැදිවීම නිසා, ඒ වගේ අවස්ථානුගත තත්ත්වයන් නිසාත් ආබාධවලට ලක් වූ පුද්ගලයන් ඉන්නවා. මේ වගේ විවිධ පැතිකඩවල් මේ ආබාධ සහිත තත්ත්වය තුළ තියෙන නිසා ජාත්‍යන්තර නීතිය තුළ ආබාධ සහිත තැනැත්තන්, අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවනම් people with disability කියන වචන වලින් තමයි ඔවුන්ව හඳුන්වන්නේ. එයින් ඔවුන්ට අපහාසයක් කෙරෙනවා හෝ ඔවුන්ව යම්කිසි ආකාරයකට පහත හැලීමක් සිදු කරනවා කියන අදහසේ දැනට ජාත්‍යන්තර නීති විශ්ලේෂකයෝ, එහෙම නැත්නම් ජාත්‍යන්තර නිර්ණායකයන් ගොඩනැංවීම තුළ මේ වචනයට අපි කියනවා පිළිගැනීමක් තියෙනවා කියලා. හෙළා දැකීමක් වෙනුවට ඔවුන්ව ආබාධ සහිත තැනැත්තන් විදිහට විශේෂ පිළිගැනීමකට ලක් කරලා තියෙනවා. දැන් බුදුන් වහන්සේත් කියනවනේ මනෝපුබ්බංගමා ධම්මා කියලා, මේ මනස සියල්ලට වඩා ඉහළයි කියලා. ශරීරය යම්කිසි ආබාධ තිබුණත් තමන්ගේ ප්‍රබල මනසක් නිසා බොහෝ දුර ගියාය, යන්න පුළුවන් උපරිම සීමාවට ගියාය පිළිබඳව ඔබතුමී මේ සංවාදයට පෙරාතුව මාව දැනුවත් කරා. ඔව්, ඇත්තෙන්ම අපි ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් තමන්ගේ ආබාධ සහිත තත්ත්වේ ජය අරගෙන ඒ ආබාධ සහිත තත්ත්වෙන් ජීවිතේ යන්න පුළුවන් ඉහළම දුරට ගිය වෘත්තිකයන් ඉන්නවා, දේශපාලනඥයන් ඉන්නවා, ඒ වගේම සාමාන්‍ය ජනතාව අතරින් මතුවෙලා ජීවිතේ ඉහළටම ගිය පුද්ගලයන්. ඒ අතරේ ජාත්‍යන්තර චරිත ඉන්නවා. උදාහරණයකට ගත්තොත් ලෙනින් මොරේනෝ. ලෙනින් මොරේනෝ දැනට ජාත්‍යන්තරය තුළ ඉහළින්ම කතාබහට ලක්වෙන ඉක්වදෝර් ජනාධිපතිවරයා. ඔහු දැනට තමන්ගේ රට පාලනය කරන්නේ රෝධ පුටුවේ ඉඳලා. රෝධ පුටුවේ ඉඳන් ඔහු ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ආබාධ සහිත තැනැත්තන් ඉලක්ක කර ගනිමින් ඔහු ගෙනිච්ච ප්‍රතිසංවිධානාත්මක වැඩපිළිවෙල නිසා ඔහුව නම් කෙරුණා 2012 වර්ෂයේදී නොබෙල් සාමත්‍යාගය සඳහා. ඇත්ත වශයෙන්ම ඔහු නොමිනේට් වුණා, අපි කියනවා නම් කිරීමක් සිද්ධ වුණා කියලා. ඒකම ආබාධ සහිත ප්‍රජාවට ලොකු ඉදිරි ගමනක් වුණා. ඒ වගේ ජාත්‍යන්තර සාමත්‍යාගයකට නම් කරනු ලැබුවම තමන්ගේ ජනාධිපතිවරයව විශාල ජාත්‍යන්තර අවධානයක් ඒ රට කෙරෙහි යොමු වෙනවා. ඔහු එයින් ප්‍රයෝජන අරගෙන ආබාධ සහිත තැනැත්තන්ට විශේෂ, අපි කියනවා ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ජීවිතයේ ආබාධ සහිත තැනැත්තන්ට ඉතා විශේෂයෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි ප්‍රවේශ පහසුකම්. ඒ කියන්නේ අනිත් තැනැත්තන් යන නෘත්‍යශාලාවක්, එහෙම නැත්නම් රෝහලක්, පොදු රජයේ ගොඩනැගිල්ලක්, කාර්යාලයකට ගිහාම විශේෂයෙන් රෝද පුටු පරිහරණය කරන කෙනෙකුට ඔවුන්ට ඒ ගොඩනැගිල්ලට පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාව. මෙන්න මේ තත්ත්වය වර්ධනය කරන්න ලෙනින් මොරේනෝ හුඟක්
ලොකු ප්‍රවර්ධනාත්මක සහයෝගයක් දුන්නා ඉක්වදෝරේ. ලංකාව බැලුවොත් අත වශයෙන්ම 2006 වසරේ මම එතනට එන්නට ඉස්සෙල්ලා නීතිඥතුමිය දැන් අපි දැන් ඉක්වදෝරේ ගැන කතා කරාම දැන් අපේ පහුගිය කාලේ ජනාධිපතිවරණයක් තිබ්බා. අපේ බොහෝ උදවිය විශේෂයෙන්ම විවේචකයන් සමාජ ජාලාවල එහෙම ඒ පුද්ගලයන්ගේ දර්ශනයන්ට දැක්මන් වලට වඩා අවධානය යොමු කරේ ශරීරාංග වලට. එක්කෝ වයස ගැන කිව්වා නැත්නම් අරක මෙහෙමයි මේක මෙහෙමයි විදිනවා හරි නැහැ එහෙම කිව්වා. ඒනට ඉක්වදෝරේ ජනතාවට කශීරුවක් තිබ්බා. බය නැතුව තමන්ගේ රාජ්‍ය නායකයා විදිහට තමන්ගේ ජනාධිපතිවරයා විදිහට ආබාධ සහිත පුද්ගලයෙක් තෝරගන්න. මම හිතන්නේ දියුණුවේ නේද? චින්තනය ඇතින් ඕන ඉතාම ඉදිරිගාමි කියලා කියන්න පුළුවන්. මොකද ඔවුන් බලාපොරොත්තු වුණේ තමන්ගේ ජනාධිපතිවරයා රෝදපුට්ටු ඉඳලා හරි කරන සමාජ ප්‍රතිසංස්කරණ එහෙම නැත්නම් ආර්ථික වැඩපිළිවෙල තුළින් රට ඉදිරියට ගෙන යාම ගැන. ඔහු ඇත්ත වශයෙන්ම ඉතාම ප්‍රශස්ත මෙහෙවරක් රෝදපුටුවේ සිට තමන්ගේ ජනතාවට සිදු කරනවා. හොඳයි අපි සමහර වෙලාවට අතපය හතර හොඳට තියෙන සියලුම ශරීරාංග නිසි පරිදි ක්‍රියාත්මක කරන කෙනෙක් ඇවිල්ලා රටේ ආර්ථිකය රටේ දැක්ම රෝද පුටුවකින් ගෙනියනවාට වඩා රෝද පුටුවකින් ඇවිල්ලා රට නිවැරදි මාර්ගයකට ගෙනියන්න පුළුවන් නායකයෙක් හොඳ තෝරා ගැනීමක් වෙන්නට පුළුවන්. අපි ලංකාවේ උදාහරණ අපි නීතිඥ නිර්මා කරුණාරත් මහත්මිය සමගින් සාකච්ඡා කරමු මේ විරාමයෙන් ඉක්විතිව. බාර විරාමයේ පිරාතුව ලංකාවේ උදාහරණ කියන්නට ආවම මම බාධා කරා කියන්නේ ලංකාවේ අපි ඇත්තටම ආබාධ සහිත පුද්ගලයන්ට තමන්ගේ ආබාධ සහිතභාවයේ ජයගෙන අධ්‍යාපන ශාස්ත්‍රය එහෙම නැත්නම් තමන්ගේ දිලා ඉන්න විශේෂ ශාස්ත්‍රයේ ඉදිරියට යන්න තියෙන අවස්ථාවන් ඉතාම අඩුයි. මම මේ ඉතාම අඩුයි කියලා කියන්නේ අපේ රටේ ආබාධ සහිත තැනැත්තන් ගැන අපිට තියෙන ජාතික ප්‍රතිපත්තිය. මේ ජාතික ප්‍රතිපත්තිය 2003 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙනවා. 1996 ඔක්තෝබර් මාසේ 24 වෙනිදා සම්මත කරපු ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ පනත තියෙනවා. ඒ වගේම ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ජාතික කාර්යංශයක් තියෙනවා. ජාතික කවුන්සලයක්. දැන් මේ සියලුම ආයතන ව්‍යුහය තුළ උනත් අපේ රටේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ආබාධ සහිත තැනැත්තෙක් ලබා ගන්නවා නම් ඉතාමත්ම කලාතුරකින්. මේ දෙසැම්බර් මාසේ අපිට විශේෂිත වෙන්නේ එක හේතුවක් තමයි දෙසැම්බර් 3 ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරනවා. මේ දිනයත් එක්කම ලංකාවට අපිට ලැබුණ විශේෂ ජයග්‍රහණයක් 2019 අවුරුද්දේදී ඔබ කවුරුත් දන්නා වෛද්‍ය සමිතා සමන්මලී. ඇය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඇය වෛද්‍ය සිසුවියකව සිටියේදී සිදු හදිසි අනතුරකින් ආබාධයකට ලකු තැනැත්තියක්. නමුත් ඇයට පුළුවන් වුණා ඇයගේ ඉතා දුෂ්කර සීමාවාසික පුහුණු කාලය ජයගෙන වෛද්‍යවරියක් වෙලා පශ්චාත් පුහුණුව ලබලා පශ්චාත් උපාධිධාරිණියක් වෙලා ඒ සියලු තත්ත්වයන් ජයගෙන ඇය අපි කියන්නේ වෘත්තීය වේදිනියක් වෘත්තීය වශයෙන් ඉතාම දිගු ගමනක් ගියා. හැබැයි අර ඇයට සිදුවුණුයේ අසාධාරණය සම්බන්ධයෙන් වන්දිනඩුව පැවරුවාම අධිකරණයත් හරිම ප්‍රගතිශීලී විදිහට ඇගේ ප්‍රශ්නේ දිහා බැලුවා නේද? මං හරි නේද? අනිවාර්යයෙන්ම. ඒ ඇගේ සටන් කිරීමට තිබූ හැකියාව නිසා මේ ආබාධ සහිත පුද්ගලයන්ගේ ශාස්ත්‍රය ගැන කතා කරනකොට අපි දකින ලොකු අඩුපාඩුවක් තමයි ඉතාම ප්‍රාථමික මට්ටමේ අධිකරණයක පවා උදාහරණයකට කියනවා නම් මහේස්ත්‍රාත් අධිකරණයක නඩත්තු පනත යටතේ නඩත්තු නඩුවක් ගොනු කරාම අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි ආබාධ සහිත පුද්ගලයෙක් නඩත්තු ඉල්ලීමක් තමන්ගේ වයසට පස්සේ කියන්නේ වයෝපූර්ණත්වයට පත්වීමෙන් පස්සේ ගොනු කරනවා නම් අපේ පූර්ව විනිශ්චිත නඩු තීන්දුව තියෙනවා මේ ආබාධිත තත්ත්වයේ මත ඒ තැනැත්තාව විශේෂ පිළිගැනීමකට ලක් කරලා උසස් අධ්‍යාපනය ලැබීමට හෝ ජීවිතයේ යම්කිසි විශේෂ කඩයිමක් ජය ගන්න අවුරුදු 22 25 යනාදී විවිධ වයස් මට්ටම් දක්වා නඩත්තු ලබාගත හැකි කියලා තීන්දුවුණු. නමුත් යම්කිසි අවස්ථාවන්වලදී මේ තත්ත්වය ලබා ගන්න වැඩි දින ගණනාවක් අධිකරණයට ගිහිල්ලා කරුණ දක්වලා තමන්ගේ නීතිඥවරු මගින් විශේෂ සටන් කිරීමක් කළ යුතු වෙනවා. අන්නේ සටන් කිරීම මුලදිම අතහැර දැම්මොත් ආබාධ සහිත තත්ත්වය ජය ගන්න නොහැකි වුණු අය තමයි ලංකාවේ වැඩිපුර ඉන්නේ. අපි දෙසැම්බර් මාසයේ මේ විශේෂ තත්ත්වයත් එක්ක දෙසැම්බර් 3 වෙනිදා ලෝක ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනයත් එක්ක අපි කතා කරනවා විශේෂ ජයග්‍රහණයක්. වෛද්‍ය සමිතා සමන්මලී සමත් වුණා පැරා රෝවිං
කියන්නේ කියන්නේ ඔරු පැදීමේ තරඟාවලියකින් ලංකාවට මේ නොබෝදා අරගෙන එන්න පදක්කමක්. මම හිතන්නේ මාධ්‍ය ඒකට ලබා දීපු ප්‍රචාරය මදි තමයි. බොහොම මදි කියලා හිතනවා මාධ්‍ය ලබා දුන්න ප්‍රචාරය. මුද්‍රිත මාධ්‍ය කීපයක් විතරක් ඒ සම්බන්ධයෙන් පළ කරලා තිබුණා යම් යම් පළ කිරීම්. නමුත් ඇත්ත වශයෙන්ම ලංකාවේ ආබාධ සහිත තැනැත්තන් දැන් අර මම කලින් කිව්ව නෛතික තත්ත්වය තුළ ඔවුන් වෙනුවෙන් විශේෂ පනතක් තියෙද්දි ඔවුන් වෙනුවෙන් සකස් වුණු ප්‍රතිපත්ති මාලාවක් තියෙද්දි මේ සියල්ල තුළ ඔවුන් අද ඉන්නේ කොතනද? අද ඉන්නේ කොතනද කියන ප්‍රශ්නයට ප්‍රායෝගික තලයේදී දුර ඈත ගම්වල විශේෂයෙන් අපි ලංකාවේ දකින දෙයක් තමයි සීග්‍රයෙන් වැඩි වෙන රියානතුරු. රියානතුරු හේතුවෙන් ආබාධවලට ලක්වන තරුණ පරම්පරාව හරිම වැඩි. දවසකට මරණීය තත්ත්වයෙන් කෙලවර වෙන රියානතුරු හැරුණහම 8ත් 10ත් අතර සදාකාලික ආබාධ තත්ත්වයට පත්වෙන රියානතුරු තියෙනවා. ඒ වගේම අපි වසර 30ක යුද්ධයකින් පස්සේ පීඩාවට පත්වුණු ජනතාවක් උත්තරයේ සහ නැගෙනහිර පළාත්වල යුද්ධය නිසා ආබාධයට පත්වුණු තැනැත්තන් බොහොමයක් ඉන්නවා. එතකොට මේ තැනැත්තන් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන විදියට ඔවුන් තමන්ට මාසිකව ලැබෙන රජයෙන් රුපියල් 3000ක දීමනාවක්. ඒ දීමනාව ලබා ගන්න සකස් කළ යුතු අයදුම් පත්‍රයේ ඉඳලා මේ අයදුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගෙන ඒක පුරවලා ග්‍රාම සේවක මහත්මයා ළඟට ගිහිල්ලා ඉන්න අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුමැතිය අරන් තව විශේෂ නිවාසල ණය ස්වයං රැකියා ණය ලබා දෙන වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ සියල්ලටම පසු කළ යුතු ගමන් මාර්ගය අති දුෂ්කර එකක්. මේ අති දුෂ්කර ගමන් මාර්ගයේ ගිහිල්ලා ඔවුන් ලබා ගන්න ඉතා සුළු මුදල රුපියල් 3000ක මුදල පවා ඇතැම් අවස්ථාවල මාස ගණනාවක් එකතු වෙලයි ලබා දෙන්නේ. ඒ වගේම අපි කියනවා ඔවුන්ව දැනුවත් කිරීමේ වැඩසටහන්. මේ සම්බන්ධයෙන් කරන මැදිහත් වීම ඉතාම අල්පයි. ඉතාම අල්පයි. ඔවුන්ට හිමි නීතිමය තත්ත්වය මොකද්ද? ඔවුන්ට නීතිය තුළින් ලබා ගන්න පුළුවන් විශේෂිත යම් අයිතිවාසිකම්. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ තත්ත්වය වඩා වැඩි කර ගැනීම සඳහා ප්‍රගමනය කරගන්න ලබා ගන්න පුළුවන් නීතිමය සහාය මොකද්ද කියන එක ගැන ඔවුන්ගේ දැනුවත්භාවය හරිම අඩුයි. ඒ නිසා අපි කියනවා සමාජය පදනම් කරගත්ත සංවර්ධනය කියලා. ඒ කියන්නේ තමන් විසින් සමාජය තුළින්ම ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය අපි කියනවා ඔවුන්ට නිසි පිළිගැනීමක් ලබා දීලා ඔවුන්ට අධ්‍යාපනය එහෙම නැත්නම් ක්‍රීඩාව තවත් අතකින් කියනවා නම් ඔවුන්ගේ මානසික සංවර්ධනයට අදාළ එහෙම නැත්නම් ඔවුන්ගේ සංස්කෘතික අයිතිවාසිකම් ලබා ගැනීමේදී ඔවුන්ට ලැබිලා තියෙන අවස්ථා ලංකාවේ ඉතාමත්ම සීමිතයි. නමුත් අපි උත්සාහ කළ යුතුයි ඔවුන්ට දැනට සකස් වෙලා තියෙන වටපිටාව පවා හඳුන්වලා දීලා ඒ සම්බන්ධයෙන් දන්නේ නැති තැනැත්තන්ම දැනුමත් කරලා ඒ දැනුම තුළින් ඔවුන්ව මීට වඩා සාධනීය තත්ත්වයකට ගෙන යන්න. ඔබ දකිනවා ඇති පැරා ඔලිම්පික් ක්‍රීඩාවලියේදී ඔවුන් ලබා ගන්න අතිවිශාල පදක්කම් සංඛ්‍යාව. අපිට ඒ කියන්නේ අපිට සාමාන්‍ය ඔලිම්පික් ක්‍රීඩාවේදී දිනා ගන්නට බැරි පදක්කම් අර අපි කියන්නේ බුරුතු පිටින් නේ පදක්කම් ඔක වශයෙන් අරන් පොකුරු පිටින් අරන් ඒක තමයි වචනේ. ඒ වගේ ඇත්ත වශයෙන්ම ඔවුන් තුළ තියෙනවා යම්කිසි ආකාරයක මානසිකව සටන් වැදීමේ අන්තැනැත්තන්ට නැති සුවිශේෂ හැකියාව. ඒ හැකියාව වඩා වර්ධනය කරොත් ඔවුන්ගේ කියන්නේ අපි කියන මානව සම්පත මේ රටේ ප්‍රගමණයට මීට වඩා යොදා ගන්න පුළුවන් කියන එකයි මගේ අදහස. හොඳ, අපි විරාමයකින් අනතුරුව ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් වල නීතිය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. ලංකාවේ කැලේ ඉන්න වල්ලලියා වනාලියා කරා. හැබැයි අලි මිනිස් ගැටුම ඉවර වුණේ නැහැ. තාමත් මිනිස්සුත් මැරෙනවා, අලිත් මැරෙනවා. ඊට පස්සේ ආබාධිත පුද්ගලයන්, ආබාධ සහිත පුද්ගලයන් කියලා අපි හඳුන්වනවා. හැබැයි ඇත්තටම මේ නම් වෙනස් වුණාට ආබාධ සහිත පුද්ගලයන්ගේ සුඛ විහරණය, ඔවුන්ට වඩා හොඳ ජීවිතයක් ලබා දීම පිණිස අපි ජාතියක් විදිහට අපේ හෝම්වර්ක් ගෙදර වැඩ කරලා තියෙනවා. නැහැ කියලා කිව්ව හැකි. නැහැ කියලා කියන්නේ එක කාරණයක් තමයි අහම්බෙන් මතුණු චරිතයක් දෙකක් රටට ගෙන එන කීර්තිය පිටිපස්සේ අපිට හැංගෙන්න බෑ. ඊළඟ කාරණය ඒ මතුවෙන චරිතයට දෙකට හෝ අපි කියනවා සමාජයට නායකත්වයක් දීමේ පසුබිමක් අපි හදලා දීලා නැහැ.
මේක කරන්න 1996 අපේ පනත තුළ තියෙන ඉඩකඩ ඇතිද? අපි මේ ඉඩකඩෙන් ඒ පනත විසින් අපිට ඇති කරලා දීලා තියෙන නීතිමය වපසරිය අපි ප්‍රයෝජනයට ගන්නව මදිද කියන ප්‍රශ්නය. ප්‍රායෝගිකව මේ ආබාධ සහිත තැනැත්තන්ගේ ශේෂ්ත්‍රයේ කටයුතු කරද්දී මතුවෙන ප්‍රශ්නයක්. නෑ දැන් පනත වුණත් කරදායියක්නේ. පනත ස්වයංව ක්‍රියාකාරී වෙයි කියලා පනතම හිතලා මම දැන් වැඩ කරන්න ඕනේ කියලා හිත අපිට අමාරු විශ්වාස කරන්න. ඒ පනත කරා පනිතේ තිබෙන්නා වූ ප්‍රතිපාදන සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ආබාධ සහිත පුද්ගලයන් මෙහෙවීමේ යාන්ත්‍රණයක් නැහැ කියලා ඔබතුමිය කියන්නේ. අනිවාර්යයෙන්ම. ලංකාවේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ කටයුතු කිරීමට පිටවල තියෙන ආයතනයකට ගියාම මේ ආයතනවල පුද්ගලයන් යම් යම් අවස්ථාවල මේක දෝෂාරෝපණයක් නෙවෙයි නමුත් අපි පොළව මතුපිට යථාර්ථය ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කිරීමක්. ඔවුන් හරියට පොළවට අඩි දෙක තුනක් උඩින් ඇවිදින එහෙම නැත්නම් මහ පොළවේ සිත් වෙන දේ නොදන්නා පුද්ගලයෝ කියලා තමයි හිතෙන්නේ. රෝද පුටුවකින් ගමන් කරන කෙනෙක්ට තමන්ට අපි කියනවා ප්‍රවේශ පහසුකම් නැත්තම් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකදී ඔවුන්පත් වෙන අපහසුතා එහෙම නැත්නම් ඒ තැනැත්තන්ට නම්‍යශීලී වෙන විදිහට අධ්‍යාපන පාඨමාලාවන් හසුරව ගන්න දෙන අපි කියනවා පරිපාලනමය වශයෙන් තල්ලුවක් ලංකාවේදී දකින්න ලැබෙනවා හරිම අඩුයි. ආබාධ සහිත ජනතාව ප්‍රතිශතයක් වශයෙන් ගත්තම ලංකාවේ 8% ලොකු ප්‍රමාණයක් ඔවුන් මේ රටේ ඡන්දදායකයෝ. ඔවුන්ටත් තියෙනවා අනිත් සාමාන්‍ය ජනතාව හා සමාන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්. අපි දැන් හැබැයි ඒව නම් නියම වෙලාවට ක්‍රියාත්මක වෙනවා. ඔබ විශ්වාස කරයි දන්නේ. ඒ කියන්නේ මම දන්න ආබාධිත කාන්තාවක් පසුගිය නොවැම්බර් 16 වෙනිදා චන්දපොලට එක්කන් යන්න තුන් වතාවකදී වෑන් තුනක් ආවගේ දැට්ට. දැන් ඒ එහෙම කරනවා. හැබැයි ඉතින් 17 වෙනිදා ඉඳන් ඇගෙන හොයන්න කවුරුත් නැහැ. ඊළඟදී අපි මැතිවරණයක් අවස්ථාවකදී ඇත්තෙන්ම ප්‍රවේශ පහසුකම් මැතිවරණයට යන්නේ කොහොමද? ඔය දැන් ඔබතුමා කියවා වගේ කොහොමද ඇයව හෝ ඔහු ආබාධ සහිත දැනත්තව මේ තමන්ට අදාළ දේශපාලන පක්ෂයට ඡන්දය ලබා ගැනීම සඳහා මේ ඡන්ද මධ්‍යස්ථානයට ගෙනියන්නේ කියන කරුණ හැර ඡන්දයට පහෝදා ඉඳන් ඔවුන් එකපාරට බිමට වැටෙනවා අහසින් පොළවට. එයින් පස්සේ ඔවුන්ගේ සංවර්ධනය ගැන එහෙම නැත්නම් ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඔවුන්ගේ ඇත්ත වශයෙන්ම දේශපාලන අවශ්‍යතා වුණත් සොයා බැලෙන්නේ නැති තරමයි ලංකාවේ. හොඳයි අපි දොස් කියනවට වඩා අර අපි කියනවා අඳුරට දොස් කියේ ඉන්නවට වඩා එක පහනක් හරි දල්වන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපි ලංකාවේ ආබාධ සහිත තැනැත්තන්ගේ ශේෂ්ත්‍රයේ කටයුතු කරද්දී දැකපු දෙයක් තමයි මේ සම්බන්ධයෙන් දක්වන යම් යම් රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත් වීම. නමුත් ඔවුන්ගෙනුත් යම් සාධනීය මෙහෙවරක් ගන්නවා වෙනුවට ඇතම් අවස්ථාවල රාජ්‍ය යාන්ත්‍රණය උත්සාහ කරන ඔවුන්වත් මේ චිත්‍රයෙන් එළියට පළවා හරින්න. යම් අවස්ථාවලදී රාජ්‍ය නොවන සංවිධානත් මැදිහත් වෙන්නේ අර අපි කියනවා ඇත්ත වශයෙන්ම ආබාධ සහිත තැනැත්තන්ගේ අවශ්‍යතා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෙමේ ඇතම් අවස්ථාවලදී. ඒවායෙත් යම් පටු පරමාර්ථ තියෙනවා. මේ තත්ත්වය ජය ගන්න යම්කිසි වැඩපිළිවෙලක් සාධනීය වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. අපි එහෙම කියන්නේ අධ්‍යාපනය ලබන වයසේ දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන්ම මේ ආබාධ සහිත පුද්ගලයනුත් සමාජයේ කොටසක් ඔවුනුත් සමාජ ප්‍රගමණයට අපිත් සමගම යොදාගත යුතුයි කියන මූලික අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වගේම පනත සහ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ගැන මං හිතන්නේ නෑ විශේෂ ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන කීප දෙනෙක් හැර කිසිම කෙනෙක් මේ ලියවිලි කියවලා තියෙනවා කියලා. එතකොට සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ජනමාධ්‍ය ඔස්සේ ඇත්ත වශයෙන්ම මේ පිළිබඳ වඩා වැඩි දැනුම්වත් කිරීමක් අවශ්‍යයි කියන එක තමයි මගේ මතය. හොඳයි අපිට ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව තවත් බොහෝ දේවල් කතා බහ කරන්නට තිබේවි. ඉතින් ඒ පිළිබඳව අපි ලබන සතියේ දිගුවක් තබමින් අදට වැඩසටහන නිමා කරන්නට සූදානම්. අපි නීතිඥ නිර්මා කරුණාරත්න මහත්මියට අපේ ඇරයුම පිළිගෙන නීති ටිඩක් වැඩසටහනට සහභාගී වුණාට වේවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමීට ආයුබෝවන්. අපි සුපුරුදු විදිහට ලබන සතියේදීත් නීති ටිඩක් වැඩසටහනින් හමුවෙමු.